Adventure sports will use can equipment scanner, Mamma channel and my videos can balaprutino Saha Israhadi balaprutino jungle survival kina degana videos. Getting a pattern. The video game can my first vlog game, Mambalaprutuene, a Prashna Ganakatagantama, but a cutia magi clients la, Eva game Mavadana cutia, Yala first time, Yala travel karadi, first time Yala camping and a quarter. යල් මගෙන් අහන මොනවද අපි ගෙනියන්න ඕනේ මොනවගේ දේවල්ද අපි අරන් යන්න ඕනේ මේ කැම්පින් වලට කියන්නේ. ඉතින් මම හිතුවා මේ ගැන වීඩියෝ එකක් කරන්න හොඳයි කියලා. මේක හැම කෙනාටම නෙවෙයි. ට්‍රැවලින් ඉස්සෙල්ලම පටන් ගන්න කෙනෙක්ට මගේ වීඩියෝ එක බලලා යාලා චෙක්ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. කැම්පින් යද්දි මොනවද ඉස්සෙල්ලම ගෙනියන්න ඕනේ කියන එක මම අනිවාර්ය දේවල් විතරයි මෙතනදී පෙන්නන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා. ඒක ඔයාලා කැමති විදිහට ඔයාලට කරන්න පුළුවන්. කැම්පින් යනකොට අපි ගෙනියන්න ඕන බඩු වලින් පළවෙනි දේ තමයි අපි හොඳ බැක්පැක් එකක් අරන් යන්න ඕනේ. බැක්පැක් එක මම කියන්නේ නෝමල් බැක්පැක් එකක් වුණත් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඒත් මම රෙකමෙන්ඩ් කරන්නේ සාමාන්‍ය හොඳ ක්වොලිටි එකක් තියෙන බැක්පැක් එකක්. මම යූස් කරන්නේ මේ බැක්පැක් එක. මේක ඩියුට ෆුට්‍රා 60 ලීටර් බැක්පැක් එකක්. සාමාන්‍යයෙන් මිල පැත්තෙන් බලද්දි සාමාන්‍ය පොඩි ගාණක් වෙනවා මේ බැක්පැක් එක. ඒ වුණාට දැනට ලංකාවේ තියෙනවා නෝමල් බැක්පැක්ස්. බැක්පැක් එකක් ගද්දි අනිවාර්යෙන් බලන්න මේ ඇතුළේ ස්ට්‍රැප් එක හොඳ පැඩඩ්ද ඒ වගේම හොඳ කම්ෆර්ටබල්ද ඔයාලගේ පිටට ඒ හැම දෙයක්ම පුළුවන් නම් ඔයාලා ගන්න මේ ඇතුලේ ස්ටිල් බාස් තියෙන මේ බැක්පැක්ස් තියෙනවා ඒවා තමයි ගොඩක්ම සූට් වෙන්නේ මේ බඩු දාගෙන ගොඩක් බඩු දාගෙන අපි ට්‍රෙකින් එකක් යද්දි ඒ වගේ දෙයකට බැක්පැක් එක අනිවාර්යයි මොකද හොඳ බැක්පැක් එකක් ගන්න නැත්නම් ගමන ඔයාලට තමයි අමාරු වෙන්නේ ඔයාලා යන ගමන හරි බැක්පැක් එකට පස්සේ අපිට ඊළඟට ඕන වෙනවා අනිවාර්ය රේන් කෝට් එකක් ගන්න ඒ වගේම අනිවාර්යෙන් ජැකට් එකක් ගන්න. සීතල පැත්ත කරනවා අනිවාර්යෙන් ජැකට් එකක් ගන්න. ඒක මතක් කරන්න එපා. ඒ වගේම බොටම් එකක්. ඒ කියන්නේ රෑට වගේ සීතල වෙලාවට අඳින්න බොටම් එකක්. ඒ වගේ දේවල් ගන්න. එතනින් එහාට ඔයාලගේ පර්සනල් දේවල් ගන්න. අය අනිවාර්යෙන් ඕනේ ෆස්ට් එඩ් කිට් එකක්. ඔයාලට සුපර් මාකට්ස් වල ගන්න පුළුවන් මේ වගේ පොඩි ෆස්ට් එඩ් කිට් එකක්. ෆස්ට් එඩ් කිට් එකක් මතක් කරන්න එපා. මොකද හදිසියක් වුණොත් ෆස්ට් එඩ් කිට් එකක් වටිනවා. ඒ වගේම අය වතුර බෝතල් එකක් අනිවාර්යෙන් ගෙනියන්න. වතුර බෝතල් ලේට වඩා මේ වෝටර් බෑග්ස් හොඳයි සාමාන්‍ය eBay වලට ඕඩර් කරගන්න පුළුවන් මේක රුපියල් 2500ක් වගේ වෙන්නේ ඒක ඕඩර් කරගන්න පුළුවන් ඒ වගේම කැලේ ඇතුලේදී මම පර්සනලි ගොඩක් කට්ටිය කරන දේ තමයි කියන්නේ ස්ප්‍රින්ග් එකකින් එන වතුර උනා අපි නෝමල් වතුර පාර කැලේ ඇතුලෙන් ගත්තත් ඒක අනිවාර්යෙන් ජර්ම්ස් තියෙනවා පර්සනලි මම මේ අද්දකින් විඳලා තියෙනවා මම එහෙම බොනවා ඒ වුණාට කැම්පින් හරි ට්‍රෙකින් හරි ගිහිල්ලා ආවට පස්සේ සාමාන්‍ය පොඩි වැඩි අවුලක් තියෙනවා කොච්චර වුණත් ඒක හින්දා දැනට මගේ ළඟ නැහැ පොඩ්ඩක් ඒක මිලාදිකයි තියෙනවා ෆිල්ටර්ස් නෝමල් පෝටබල් ෆිල්ටර්ස් අපිට තියෙන්නේ වතුරට දාලා නෝමල් සිලින්ජර් එකක් වේ යූස් කරන්න තියෙන්නේ ඒ වෙලාවේ ෆිල්ටර් වෙලා අපිට මේ බැක්ටීරියා නැති වතුර ගන්න පුළුවන් ඒ ෆිල්ඩ් එකෙන් මම වීඩියෝ එකේ මම දාන්නම් ඒ ෆිල්ඩ් එක සම්බන්ධව පොඩ්ඩක් ඔයාලා දැනට ඒ කියන්නේ කැම්පින් ගිහිල්ලා කට්ටක් කාලා ගින්නක් ගහලා ඔයාගෙන කන්න එහෙම කරනවා නම් කැමති අය කරන්න පුළුවන් ඒත් දැන් ඒකට ඉක්විප්මන්ට්ස් තියෙනවා ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මේ කුකර් එකක් යූස් කරන්න මේ මෙච්චර ලොකු කුකර්ස් ඕනෙත් නැහැ සාමාන්‍ය පොඩි කුකර්ස් තියලා ගන්න මේ කුකර් කරන බියුටේන් යූස් කරන්න සමහර කුකර්ස් තියෙනවා පොඩි ගෑස් කෑන් එක ගන්න ඒ වගේ දේවල් යූස් කරගන්න පුළුවන්. ඉතින් ටක් ගාලා ගිහිල්ලා වැස්සකුණත් ඔයාලට ඔයාගෙන කන්න. ඒ වගේ දේවල් වලට මේ කුකර් එක යූස් කරන්න පුළුවන්.
ටෝච් එකක් හරි යූස් කරන්න. මේ වල ලොකු දේවල් නෙමෙයි මේ මේකත් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් රුපියල් 800කට වගේ. ආයේ ඔයාලා කෝකටත් කියලා පිහියක් ගෙනියන්න පොඩි පිහියක්. සාමාන්‍ය normal වගේ පිහියක්. ආයේ ඔයාලා සාමාන්‍ය ගොඩක් අය අහනවා sleeping bag ඕනේද ඒ වගේ දේවල්. Sleeping bag එකක් ඕන නම් ගෙනියන්න මම ඒක එච්චර යූස් කරන්නේ නැහැ. පොඩි blanket එකක් ගෙනියන්න. Tent එක කොහොමවත් අනිවාර්යෙන් ගෙනියන්න නිසා. මේ වගේ එයා pillow එකක් ගන්න පුළුවන්. මම නම් ගත්තේ රුපියල් 150කට payment එකෙන්. මේක සෑහෙන වටිනවා. මේ වගේ දේවල් පුළුවන් නම් ගන්න. හරි ඒ ටික තමයි මම normal backpack එක තිබිය යුතු අත්‍යවශ්‍ය දේවල්ම කියලා කියන්නේ. මම නැවත ආයෙත් කියන්නම් මේ backpack අනිවාර්යෙන්ම ඔයාලකම්බි backpack එකක් ගන්න. Water bottle එකක් හරි water bag එකක් හරි first aid තියෙන්න ඕනේ. පිහියක් torch එකක් gas cook එකක් පුළුවන් නම් ගෙනියන්න. ඒක ගෙනියන එක හොඳයි. ආය rain coat එක jacket එක ඒ වගේම සීතල කර පොරවගෙන blanket එකක් හරි sleeping bag එකක් හරි. මෙතනින් එහාට ඔයාලට කැමති දෙයක් ඔයාලගේ backpack එකට add කරගන්න පුළුවන්. පුළුවන් තරම් යද්දි ගමනක් ඒ කියන්නේ backpack එක පුළුවන් තරම් light ගෙනියන්න. මොකද දුර ගමනක් නම් ඔයාලටම තමයි ඒකට අමාරු. අද වීඩියෝ එක ඇත්තම ෂෝට් වීඩියෝ එකක්. මම මෙතනින් මගේ වීඩියෝ එක ඉවර කරනවා. අනිවාර්යෙන් subscribe කරලා support එකක් දෙන්න. අපි ඊළඟ වීඩියෝ එකදී ආයෙත් හමු වෙමු.